Grazie. Datemi la... ජාතික නිදහස් පෙරමුණේ සදාතරණීය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මැතිතුමා, ආදරණීය නායක මව්බිම ආසියාවේ වර්තමානයේ රිදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මැතිතුමනි, ඔබතුමන්ට මේ ජන හමුව ආමන්ත්‍රණය කිරීම සඳහා. ජනවාරි මාසේ 8ට කියන්නේ ගුණාට ඇඳගන්න උන්ගේ දිනය. පෙබරවාරි මාසේ 10 කියන්නේ එම ඇඳුම් උනා දමන්නන්ගේ දිනය. 8වැනිදා වැටුණු වලෙන් මේ රට ගොඩ ගන්න ලෑස්තිද නැත්ද කියලා සකල ශ්‍රී ලාංකික ජනයා තමන්ගේ අභිමතය, තමන්ගේ තීන්දුව, තමන්ගේ අදිෂ්ඨානය කතරෙන් පළ කරන දිනය පෙබරවාරි 10. ඒ දිනය තමුන් වහන්සේලාගේ දිනය, මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේ චූතක බමුණු දෙන්න මේ රට බාරලන් දැන් අවුරුදු 3යි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 මේ රට බාර ගන්නකොට අතන වේලු පිල්ලේ පිරපාහරන් ඉන්නවා බෝම්බේ තියාගෙන. මෙයන් එරික් සෝල්හයිම්ලා ඉන්නවා සාම හුතපට කතේ තියාගෙන. අරහෙන් ණයබරස් දන දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට ණයබර 192යි. මෙහෙන් ආර්ථිකය කඩාගෙන වැටිලා යුද්ධ කරන්න වේලු පිල්ලේ පිරපාහරන් දතකට මැදගෙන ක්‍රියාමාර්ග තෝරනකොට මේ වගේ ඩබලක් ඒ වෙලාවේ මේ රට පාලනය කරා නම් පිරපාහරන් එකෙක්ව හිනාගස්සලා මරනවා, අනෙකව පිඹලා මරනවා. දැන් දෙන්න යනවා පෙළපොත් වලටත් වවුචරේ. වවුචරෙන් පෙළපොත් ගන්න 10000ක් යනවා නම් වවුචරේ වටිනකම 5000යි. ඉතුරු 5000 දුප්පත් දෙමව්පිය වියදම් කරන්න වෙනවා. නිදහස් අධ්‍යාපනයේ මරනවා. දලදේශීය නිෂ්පාදිතයන් 106ක් නිදහස් අධ්‍යාපනයට වෙන් කරනවයි කියලා කටමැත දොඩවල ආපු මේ හොරිකඩ නඩය අද අපේ දරුවන්ගේ හැමදාම යුද්ධ කරද්දිත් මහින්ද මහත්තයා දීපු පෙළපොත් ටිකක් නොමිල දෙන්න එක නවත්තලා නිල ඇඳුමටත් විදලා ඕම් කරපු දේ කුවර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ දේවසිරියා කොහේ හරි ඇඳක් යට ඇති කුවර ආචාර්ය මහාචාර්ය දුරාචාර්ය සරත් විජේසේකර අම්මම පාරකදී හම්බ වුණොත් අර ලොකුගේ ඇමතුමා කාටද අරික්කාට සැලකුවේ ආන් එහෙම සැලකුවට කමක් නැහැ. මම දැක්ක සමාජ ජාලාවල තරුණ වෙලියල තියෙනවා ඒක හරියට සූර පප්ප රෝමන් කාර්යයකට ගැහුවා වගේ කියලා. පහනදුර නගර සභාවේ ලයිස්තුව පොඩි හුටපටයක් වෙලා ප්‍රතික්ෂේප වුණාට නඩු දාලා තියෙනවනේ. අනිවාර්යෙන් උසාවියෙන් ඒක දිනා ගන්න පුළුවන් වෙයි. ඒ ගැන තමුන් වහන්සේලා බය වෙන්න එපා. ප්‍රාදේශීය සභාව එතන තියෙනවා. නගර සභා සටනකට අපි ආයෙනවා පුට්ටක් ප්‍රමාදලා බය වෙන්න එපා. අපේක්ෂකයෝ ආවත් නාවත් ලකුණ තියෙනවා නම් ඡන්ද කාඩ් එකේ පොහට්ටුව ඇස් වහගෙන ගහන්න ඕනේ පොහට්ටුවට. දැන් රතු අලි පැටිය මේ දවස්වල කතා කරන්නේ ආණ්ඩුව හදන්න උදව් කොල්ලේ අපි වගේ. උන්නැහේ ගෝලයක් ඉන්නවා බදුල්ල පැත්තේ විද්‍යාරත්න මන්ත්‍රීතුමා. ජනවාරියට බලයට ගෙනල්ලා තියන්නේ හරක් ආණ්ඩුවක් කියලා උන්නැහේ කියනවා. හරක් ආණ්ඩුව බලයට ගේන්න උදව් කරපු හරක් තමයි රතු අලි පැටව. ඔය හරක් ආණ්ඩුව විද්‍යාරත්න කියන හරක් ආණ්ඩුව බලයට ගේන්න කඩේ ගිය හරක් තමයි ජනතා විමුක්ති පෙරමුණෙත් ඉන්නේ. දැන් ඒ හරක් ආණ්ඩුව ගේන්න හරක් වැඩේ කරලා දැන් අන්පත්තට කියනවා හරක් ආණ්ඩුවක් කියලා ඒ හරක්ම. දැන් වැඩි හරක් කවුද? හරක් ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු හරක් නේද හොඳම හරක්? රතහර මිනිසු කතුර ගැව්වේ හරක් රතහරක් කියපු ඒවා විශ්වාස කළා. දන දනම හරක් ආණ්ඩුව ගේන්න කඩේ ගිය හරක් ටික තමයි ඔය ඉන්නේ. දැන් කටවුල් කරලා ආයේ කතා කරලා බලන්න හදන මහජනයගෙන් පටියක් කඩලා ගන්න නාගරික මධ්‍යම පන්තිය මෝහණය කරන්න ඒව හරියන්නේ නැහැ. 8වැනිදා මේ රට වැලි වැටිච්ච වලට වග කියන්න ඕන පළවෙනි වග උත්තරකාරයෝ තමයි ඔය රතු වලි පැටවු ටික. සෝමන් සමරසිංහ සහෝදරයත් ඕක අතෑරලා ගියේ ඉන්න බැරි හන්ද.
තාත්තගෙන මහගෙදරත් ඇරලා යනවා වගේ ගියේ. පොලිසාද දරුවෝ ටිකට, දීල්පාල දරුවෝ ටිකට ඕන කුදයක් ගහගන්න කියලා තමයි සෝමාන් සමරසිංහ සහෝදර එළියට ආවේ. එතුමා තමයි රතු අලිපටව් කියන නමපට බැන්දේ. අපි නෙවෙයි. අර හරක් විජේසූරිය මහත්තයා මේ ළඟදී කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ හැසිරුණු විදිය හරිම අශෝභනයි, හරිම අශිෂ්ටයි. ශිෂ්ට සම්පන්න නෑ. මහාචාර්ය තෙමේට අර නාඩගම බලන්නම ඕන ඒක තේරෙන්න. ඒ නාඩගම නොදැක්කනම් මහාචාර්ය මොලේට ඒවා මීටර වෙන්නේ නෑ. මොකෝ මොලේ තියන්නේ ඩොලර්. මොලේ තියන්නේ ඩොලර්. මේ එන්ජියෝ කාර ඊනියා විදක්තියෝ ටිකයි. මේ රට ගොනාට අන්දපු සියලු ආචාර්ය මහාචාර්යවරු ටිකයි. වග කියන්න ඕන අද මේ රට වැටිලා තියෙන තත්ත්වෙට. සෝභිත හාමුදුරුවෝ ජීවතුන් අතර නැති ඉඳ අපිට එහෙම මුකුත් කියන්න බෑ. උන්වහන්සේ ජීවතුන් අතර හිටියේ නම් මෙලහකට මේ වේදිකාවට අනිවාර්යෙන් කොට වැදිලා. මේ හොර නඩේට විරුද්ධව. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා දින 100න් කියාගෙන ආවේ. දැන් අහනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 5ද 6ද? 5ද 6ද? දැන් 6ක් ඉන්නේ ආස හිතිලා. දානම වෙනි සංශෝධනේ අවුරුදු 4කට අඩු කළා කිව්වා. එතකොට කිව්වා ඔන්න මම මගේ අවුරුද්දක් කැප කළා. තම් ඒගොල්ලෝගේ කට්ටිය අප්පුඩි ගැහුවා. ඔය විජේසූරියලා අප්පුඩි ගැහුවා. දැන් අහනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලියුමක් එවලා 5ද 6ද? 5ද 6ද? දන්නවා 5 හරි 6 හරි මෙච්චර තමයි ඉන්න වෙන්නේ කියලා. ඊට පස්සේ ආයේ එමක් නැහැ කියලා. ඒ නිසා මේ පාර දික් කරගන්න අවුරුද්දක් දෙකක් තමයි කියලා. දැන් බලනවා ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා කොහොමෙන් හරි මේක 6ට නැග ගන්න. දුන්නේ පොරොන්දු එකක් වෙන්නේ තව එකක්. මේ වගේ රටේ මහජනයා ඉදිරිපිට තබපු පොරොන්දු අමුවේ නිර්වස්ත්‍රව කඩ කරපු උල්ලංඝනය කරපු පාලක නඩයක් මෑත ඉතිහාසයේ මේ රටේ දරුවෝ දැක්කේ නැහැ. තරුණයෝ ඉල්ලුවා Wi-Fi නොමිලේ. තරුණයොන්ට හම්බ වුණා කොන්ඩොම් නොමිලේ. අන්න තියන කොළඹ කොන්ඩොම් මැෂින් හයි කළා. කොල්ලොන්ට ගන්න පුළුවන් කොන්ඩොම්. මේ ආණ්ඩුවේ නායකයෝ හිතන් ඉන්නේ මේ රටේ තරුණ පරම්පරාවට තියෙන දැවෙන ප්‍රශ්නේ ඒක කියලා. මට හොඳ දැන් ඒව කටට එනවා මාධ්‍ය වේදිකාව ඉන්නව නැත්තම් කියනවා. කන්න බොන්න තියෙන්න බෑ හරියට. ශක්තිය වැඩවන කෑම වේලක් කන්න තියෙන්න බෑ ඔය ගෙහෙන් මල දා ගන්න. යකෝ කන්න ටිකක් නෑ, හාලුත් නැගලා පොලුත් නැගලා හැම බම්බුවම නැගලා කොල්ල කන්නේ දවාලට විතරයි. රැට බඩේ ඉන්නේ බුදියනවා. ඌ කොණ්ඩම් එක දාගෙන ආවල් එක කරන්නද? බඩගින්නේ තියලා රටේම කොල්ල ටික මුන්දෙනවා අපිට නොමිල කොණ්ඩ. දාගන්න ඉන්න තොපිම. ඇලෝසියත් දීපන් ඔය මෙසිම. දාගන්න කියලා. ඔය මේ රටේ තරුණ පරම්පරාවට ගරහන විදිය. තරුණ පරම්පරාවට ගරහන විදිය. මේ ගැරහීමට වාඩුව ගන්න ඕන. නියම කොල්ලෙක් කෙල්ලෙක් වෙන්නේ මේ ගැරහීමට වාඩුව ගත්තොත්. අම්මව බේබද්දියක් කරන්න හදනවා උඹලගේ. මේ බත්තා විතරයි මෙච්චර කල් හිටියේ. යකෝ බද්දියකුත් හදන්න හදනවා. අඩු වෙලා තිබ්බ එච්චරයි. ඔය කොළඹ කුරුවත්තේ අම්මන්ඩිල රෑට රෑට ගහගන්න දෙකක් දාගෙන නිදා ගන්නව ඇති. අපටමකෝ. උන්ගේ ෆොටෝ අපටමකෝ. මේ ගම්වල අම්මලව ඒ තත්ත්වයට ඇදවට්ටන්න දෙන්න බෑ. දුවා දරුවනි, නුඹලාගේ මවරක ගන්න ඕන නම් ඒ වාඩුව ගන්න ඕන. මේ තක්කඩි ආණ්ඩුවෙන්, මේ ද්‍රෝහි ආණ්ඩුවෙන්, රණවිරුව බිලි ගන්න ආණ්ඩුවෙන් අම්මලා බේබද්දියෝ කරන්න හදන, නංගිල සහෝදරිය බේබද්දියෝ කරන්න හදන මේ ආණ්ඩුවෙන් වාඩුව ගන්න ඕන. වාඩුව ගන්න ඕන. එහෙම නැත්තම් කොල්ලෙක් වෙන්න බෑ, ඔරිජිනල් කොල්ලෙක් වෙන්න බෑ. මංගල වගේ එකෙක් වෙන්න ඇති. දැන් බලන්න අද නීතිය කොහොමද පාලනය වෙන්නේ? පොලිසියේ පාතාලයේ මර්ධනය කරන පෑලියගොඩ යුනිට් එකේ ප්‍රධානියාව දාලා මාරු කළා. මොකද්ද හේතුව? නීතිය හා සාමය පිළිබඳ ඇමතිගේ පාතාල සම්බන්ධයක් තියෙනවා. ඒ පාතාලයට විරුද්ධ පාතාල කල්ලිවල දෙන්නේ අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තම ඕඩර් එක එනවා දෙන්නව මරන්න. මේගොල්ලෝ බෑ කියනවා. බෑ කිව්වා හන්දා පෑලියගොඩ යුනිට් එකේ පාතාල මර්ධන යුනිට් එකේ ප්‍රධානියා අන්න මාරු කරන ඈත නැගෙනහිරට උතුරට. අද මුළු පොලිස් දෙපාර්තමේන්තුවම කලකිරිලා. නීති ආසාමය පිළිබඳ ඇමති පාතාලයක ගනුදෙනු කරනවා නම් ඇමතියා කටහිරලා කිව්වොත් නැහැ කියලා මං කියනවා. පාතාලය කවුද කියලා නමත් එක්කම කියනවා. අද පාතාලයේ හුරතල් කරන්නේ මේගොල්ලෝ.
ඇමතිලගේ සාක්කුව ඇතුළේ ඉන්න පාතාලයෝ කුඩු ව්‍යාපාරය ගෙනියන්නේ එහෙම. ඒ නිසා මේ රටේ තරුණ પરම්පරාව කුඩු වලින් මත් පැටි වලින් මත්ද්‍රව්‍ය වලින් විනාශ කරන ගමන් දැන් බලනවා තරුණියෝ ටිකවත් පොවලා ෆුල් ටැංක් ගහලා සූර් පිට ඉන්න රටක් හදන්න. ඔව් මුළු රටම සූර් පිට ඉන්නකොට මුන්ට පුළුවන් විකුණන එක විකුණන්න, බෙදෙන එක බෙදන්න, වනසන එක වනසන්න, මහදවාලේ මේ රට ඉවර කරන්න පුළුවන්. ඒ නිසා අපට තිබෙන ලොකු වගකීමක්, ඉතිහාසයේ බාර දුන්නු වගකීමක්, මේ නහුලම් පොත අපට අරගෙන එන ඒ වගකීම, මේ පොළොව මේ පමණට රැක ගන්න අතීතයේ පටන් දිවි පුදපු මුතුන් මිත්තෝ හිටියා. පෙරලා කිසිවක් අපේක්ෂා නොකොට මේ පොළොව රැක ගන්න කැපවුණු මුතුන් මිත්තෝ හිටියා. අනේ මුතුන් මිත්තෝ වෙනුවෙන් ජාතියේ නාමෙන් අපට පැවරිච්ච ඉතිහාස වගකීමක් යුතුකමක් තියෙනවා. අන්නේ වගකීම යුතුකම ඉටු කරමු. පෙබරවාරි 10 ඒ මහා යුතුකම ඉටු කරන දිනය බවට පෙරළමු. අතනට මෙතනට කොතනටවත් නෙවෙයි, පොහට්ටුවට 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 ජයග්‍රහණය ගේමු, ජයෙන් ජය ගේමු. ඒ ජයග්‍රහණය ගෙන එන දවස පෙබරවාරි 10 බවට පෙරළමු. ඒ සඳහා ඔබ සැමට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීර ලැබේවා, මාතෘභූමියට ජය වේවා, පොහට්ටුවට ජය වේවා.